පලදායි භූමි පරිහරණයක් සූදායි දෙරණයක් යන තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්ති එළිදැක්වීමද මෙහිදී සිදු වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාසල් පරිසර නියමුවන් 8 දිනකට සංකේතාත්මකව පදක්කම් පැළඳවීමද ජනාධිපතිවරයා අතින් සිදු වුණා. සෝභා සංග්‍රහයේ පළමු කලාපය ජනපතිට පිළිකෙන්බු අතර පාසල් සඳහා ඛනිජ කට්ටල ලබා දීම පරිසර හිතකමී කෙනින් බලපත්‍ර ලබා දීමද මෙහිදී සිදු වුණා. හොදම හරිත දුම්රිය ස්ථාන 10 සඳහා සහතික පත් හා තිළින ප්‍රදානය කිරීමටද මෙහිදී කටයුතු යොදා තිබුණා. ගෝලීය දේශගුණ විපර්යාසය සලකලා බැලුවම අපිට එකක් පෙනෙනවා. පැරිස් ගිවිසුමේ තිබුණ ඉලක්ක සපුරන්ට අපිට බලාපොරොත්තුවක් ඇති කරන්න බෑ. විශේෂයෙන්ම අද ප්‍රශ්න කීපයක් ඇති වෙලා තියෙනවා. දැනටම අපි බලාපොරොත්තු වුණාට වඩා උෂ්ණ වැඩි වෙලා තියෙනවා. බටහිර රටවල් අතරතුරදී එක එක කොටස් දේශගුණ විපර්යාසයට විරුද්ධව ව්‍යාපාර ගෙනෙනවා. දෙවනුව ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව වගේ විශාල රටවල් ඒ ඉලක්කයට යන්ට කල් වුවමනයි කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. 20-50 ඉලක්කයට සීමා වුණොත් තමන්ගේ ආර්ථික දියුණුව සංවර්ධනය සීමා වෙන නිසා. තුන්වෙනුව තියෙන්නේ ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්. මේ කාරණා මැද තමයි ලංකාවගේ කුඩා රටවල් හිර වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව අලුත් ක්‍රියාමාර්ග ගන්ට සිදු වෙනවා. පරිසර අමාත්‍යාංශය ආරම්භ කරපු කාලේ ඉඳන් ඒ කරපු වැඩ කටයුතු වලම රැඳී සිටින්න බෑ. මේ ඉලක්ක ලබා ගන්නට නම් අලුත් වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන්න තියෙනවා. පළවෙනිම අංශය තමයි ඒ අලුත් නීති පද්ධතියක් ඇති කරගන්න එක. ආර්ථික පරිවර්තන කෙටුම්පතේ තුන්වෙනි වගන්තියේ තියෙන්නේ 20-50 වර්ෂය වන විට ශුද්ධ ශුන්‍යයක් නෙට් සීරෝ ළඟා කර ගැනීම. පළවෙනිවත් අවට මං හිතන්නේ ආසියාවේ මේක ඇතුල් කරලා තියෙනවා රටේ ජාතික ප්‍රතිපත්තියට. ආර්ථිකය සකස් කරන ගමන් මේ ඉලක්කයට යන්න තියෙනවා. අනිල් ජයසිංහ මහත්තුමාගෙන් ඇහුවේ ඇයි අපි 20-50 වෙනකන් ඉන්නේ, අපිට බැරිද 20-40 කරන්න? අන්න ඒකයි ප්‍රධාන ඉලක්කය හැටියට අපි ක්‍රියා කරගෙන යන්නේ.